සමගි ජනබලවේගෙන් කුමන්ත්‍රණයක්. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සැප්තැම්බර් 22 ජනාධිපති ධූරයට පත්වුණොත් අගමැති වන්නේ කවුද කියන එක ගැන පක්ෂයේ ඇතුලේ ෆයිට් එකක් යනවා. ලැබී තියෙන ආරංචි මාර්ගවලට අනුව වේලාසනම සජිත් සුජීව සේනසිංහට පොරොන්දු වෙලා තියෙනවා අගමැතිකම දෙනවා කියලා. සුජීව දේශපාලනයෙන් සමුගෙන ඇමරිකාවට වෙලා ඉඳලා නැවත දේශපාලනයට එන්න මේකත් එක හේතුවක් වෙන්න ඇති. මෙහෙම පොරොන්දුවක් වෙලා තියෙද්දී පක්ෂයේ ඇතුලේ ඉන්න තවත් ජ්‍යෙෂ්ඨයෝ දෙදෙනෙක් අගමැති ධූරයේ බලාපොරොත්තු වෙනවා. එක්කෙනෙක් තමයි පක්ෂයේ ලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර. අනෙක් එක්කෙනා පක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට කටයුතු කරපු ලක්ෂ්මන් කිරියැල්ල. මේ තුන් දෙනාගෙන් අගමැති ධූරයට ගැලපෙන්නේ කවුද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඕන කෙනෙක් කියයි එක්කෙනෙක්වත් ගැලපෙන්නේ නැහැ කියලා. ඒත් කවුරු හරි කෙනෙකුට මේ තනතුර දෙන්න වෙනවා. අවසානයේදී තුන් දෙනා අතර තරඟය නිසා වෙනත්ම කෙනෙකුට අගමැති තනතුර ලැබෙන්නත් පුළුවන්. රණසිංහ ප්‍රේමදාස විජයතුන්ගට දුන්නා වගේ. ඒකෙන් ඔහු ලලිත් ඇතුළත් මුදලි සහ ගාමිණී දිසානායක අතර අගමැති ධූරය සම්බන්ධයෙන් ඇතිවෙන්න ගිය ගැටුම නැති කර දැම්මා. ඒ කාලේ අගමැතිකම බලාපොරොත්තු වෙන මිනිස්සු සහ මේ කාලේ අගමැතිකම බලාපොරොත්තු වෙන මිනිස්සු අතර වෙනස කොහොමද? ලලිත් සහ ගාමිණී එක පැත්තක ඉන්නකොට අනිත් පැත්තේ සුජීව කිරිඇල්ල සහ මද්දුම් බණ්ඩාර ඉන්නවා. මේක නිකන් හිනා යන වැඩක්. කොහොම වුණත් බලය ලැබෙන්න පෙර තනතුරු වරප්‍රසාද ගැන සිටීම මේ පුද්ගලයන්ගේ බලලෝභය ගැන පූර්ව දැනුම් දීමක්. මේ මන්ත්‍රීවරුන්ගෙන් අතිබහුතර ගාණක් සොයා ගන්න එන බව පැහැදිලි. ඇතමුන්ට ඇත්තේ හුදු බල වූමනාවක් බවත් පැහැදිලි. මෙහෙම කණ්ඩායමකට බලය දෙනවද කියන එක ගැන ජනතාව එක සැරයක් දෙසැරයක් නොව කීප සැරයක් හිතන්න ඕන කාරණයක්. මොකද මේකේ ඉන්නේ මරික්කාර පන්නයේ මිනිස්සු. මතුබෙටින් තරහයි යටින් යාළුවයි. ගස් කපපු එකා සහ ගස් කැපෙල්ලට විරුද්ධ වෙච්ච එකා දැන් ඒ පක්ෂේ. ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරපු එකාත් විනාශ කිරිල්ලට විරුද්ධ වෙච්ච එකා දැන් එකම පක්ෂේ. ඒ අතින් බලනකොට මේක හරිම කුමන්ත්‍රණකාරී එකතුවක්. කුමන්ත්‍රණය සිද්ධ වෙන්නේ වෙන කාටවත් නෙමෙයි ජනතාවට එරෙහිව. සටහන විමලනාත් විරත්න.